මහජන සභාව විදිහට අපි මූලික වශයෙන් විශ්වාස කරනවා අපි මේ මොහොතේ කාදමමින් ඉන්නේ විනාශ කරමින් ඉන්නේ. විශේෂයම් ඉතා භයානක වලක අර්බුදයක වැටිල ඉන්න මේ රට ගොඩනගන්න තියෙන කාලපරිච්චේදය නිවැරදිව කළමනාකරණය කරගන්නේ නැතුව. තවදුරටත් මේ රට අර්බුධකාරී තත්ත්වයකට ගෙනයන වැඩ පිළිවලක කියලා. විශේෂයම අපි ඒ නිසා. බලාපොරොත්වෙනවා मेරට දැනට ආණ්ඩුව කරන ජනාධිපතිतिराනිल विක্්‍රम සිංහ මहात्මය තුළු ඒ ආණ්ඩුවටත්. मेराට අරගලය සහमेරටේ සිिවිल पूරවැसी අන්ගේ. වගකීම් අපි යායුතු මඟ පිළිබඳව විශේෂ අධානයක් යොමුකරන්. ඒ සඳහා මංහිතනය අපි මහජන සභා විදිහයට මේ රටට වැඩපිළිවලක් ඉදිරිපත් කල තියෙනවා මහනුවර ප්‍රකාශනය විදිහට ඒ වැඩපිළිවල මේ රටේ මහනායක හිමිවරු කාදිලතුමන් ඇතුළු පූජ්්‍ය නායක කාරකාදිීන අනුමත කල්ල තියනවා සිවිල් ෘර්තියවේදීන් ෘර්තිය සමති අනුමත කල්ල තියෙනවා. චපී බලාපොරොත්තු වෙන්නේ මොන ජනාධිපති රටට පත් වනත් ඒ ජනාධිපති කරන්නේ මොකක්ද කියන එක රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතු යි කේල්. ඒක මහජන සභාව මූලිකා අර්ථය, මහජනතාව කොහොමද පාලනයට සම්බන්ධෙන් මහජනතාවගේ අදහස් පාලනයට සම්බන්ධ නොවී දේශපාලක්ඥෝ තමන්ට හිදූ හිතුූ තීරණ ගැනීම නිසා රට වලකට වැටිල තියෙනවනන් මෙතැින් එහට මේ රට පාලනය කරන ඕනෑම කෙනෙක්. මහජනතාවගේ හඬට විදිමත්ව සබන්ධීමේ ක්‍රමයක් හදන්නට ඕන කියෙනෙක තමයි මහජන සභාව අරමුණ එක තමයි ලෝකයේ අත්දකින මහජන සභාවක ක්‍රියාමාර්ගය. ඉති අපි ලෑස්ති, සඳහා එලිය අරගලකරන්න ඒවාගේම ඇතුළෙත් අරගලකරන්න අපි ය දවසේ ජනාජිපතිවරයා වහමුණ අපි එලියයේදී ජනාජිපතිවරයා වෙත ඉදිරිපත් කරන විවේචන ඔහුගේ මුණ ඉදිරියේ ඔහුට ඔහුගේ ළඟට වෙලා ඒ විවේචන ඉදිරිපත් කරලා ඒ සඳහා ඔහුගේ ප්‍රතිචාර බලාපොරොත්තුවේක්.දේ නිසා අපි ඉතාත් පැහැදිලිව මේ මුොතේ ජනාධිපතිවරඇට කියේෙනවා මේ මුොහොත අපි නිවැරදිව කළමනා කරණය කරගෙන නෑ. අපි රටේ මොුණ ජනාධිපතිපත්තුනත් මේ වෙලාව අපි කළමනා කරණය කරගන්න වනං. මේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්. පිළිබඳව වැඩි අධාන කයොම කර ටො රනිල් වික්‍රමසිහ ජාිපතිවරයා ඒවාගකීමම වැඩි වැඩියන් තියවා මොද නිල් වික්‍රමසිංහ ජාීපතිවරයා ජනාදිපති පුටුව ඉඳගන්න මෙරටේ පුරවැසියන්ගේ අරගලය නිසා ඒ පුරවශයන්ගේ අරගලේ නීති විරෝධී ක කියලා රානිල් වික්‍රමසිංහ ජනාජීපතිවරයා කියනවා නං තා පැදිිව රනනිල් වික්‍රසිංහ ජාජපතිවරයාගේ තනතුරක් නීතිවිරෝධී. ඒ අරගලේ නීති විරෝධී කියලා ජනාජිපතිවරයා කියනවා අනං. එහෙම නීතියන කූල තත්වයක් ඇතේ ර ිකුම් සිංහ මහත්මට ජනාධපති පුට්ුවේ ගන්නබ එකතමයි යතතාර්ථය නිසා අපි පැහැදිලිව කියනවා මේ අරගලය කරපු අරගලකරුවන්, ඒ අරගලයට දායක වෙච්ච පුරවැසියන් රටේ අතිමහත් බෞතරයක් වෙච්ච පුරවැසියන්ම දඩයන් කරනවාන. තැන්තැන්වල ගිහිල්ල එක දේවල් පටලවලා එකගොල්ලො අත්තඩං ගොට ගන්නවන. බියවදනවන විදේශගතවීම තහනන් කරනවා. ෘර්තිය සවිධ අත් අඩං ගොට ගන්නවානන්. මේ හැම ක්‍රියාවලයක් මැදදම අප රටේ වර්තමාන ජාීපති රණනි ලික්‍රමසිංග මාත්මයා කිසියම් තැනක පටලවා ගැනීමක් කලා තියෙන. තොර මේ කාරණාව අප ඉතා පැහැදිලෝ ඒ දවසේදී ජනාධිපතිවරයා කිව් මොකද අපි දන්න නෑ හිටපු ජනාධපතිවරයා ඇ ිච් ලකමඩුව තමයි එලිය කියන දවල්න ඒතුමට හෙන්නේ වටේ ඉන්න කීපදෙ කියන දේවල් මේ ජනාජිපතිත් ඒ ලෙඩේම තිෙනව නං අපිට වගකීමක් තියවා. අපිට ඒ රුජු සම්බන්ධතාව ඇතුළේ අපේ විවේචනය ඉදිරිපත් කරන්න ඉද අපි ඒ කාරණා ඉදිරිපත් කරා වගේම අපි ඉතා පැහැදිලිියෝ කියනවා ඒක ඇතුළේදී මේ අරගලය නීතියානුකූලද මේ අරගලේ ඇතුළේ සිදුවිච්ච ක්‍රියාවලිය මොනවගේ කදද කියන කාරණාව නීතියෙන් මිතරක් දකින්න උත්සහ කරනවනං. රනිල්වික්‍රම සිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවීමත් නීතියානුකූල තත්ත්වයක් නොවන බව. ඒ නිසා ඒ යථාර්ථය තේරුම් අරගෙන මේක විශේෂ තත්ත්වයක්. මේ මේරටේ විශේෂ පරිවර්තනයක් මේක මේරටේ විශේෂ පෙරලියක් මේ පෙරලිය කරලා තියෙන මේ රටේ මිනිුස්සු මේරට මජනතාව ප්‍රමාජිත් පත්ති බලය තියෙන මහජනතාව. එනිසා ඒකට අවශ්‍ය පදනම මේරට පාලනය කරන කවුරුන්හ විසින් ලබාදිය යුතුවෙනවා ඒ ලබාදන්නේ නැතුව ඒ විසින් ලබිච ප්‍රතිපාලය බුක්ති විඳින්න කිසිමයිතියක්. මේ රටේ ජනාදිපසිතුමාන්ට නෑකන එක මයි අපි විශ්වාස කරන්න. නිසා අපි මෙම හොතේ ඉදිරිපත් කන්න කාරණාව තමයි. අනවශ්‍ය විදියට ගැටුමක් හදලා. අනවශ්‍ය විදියට මේ අරගලය උද්දීපනය කරලා. අනවශ්‍ය වියට මිනිස්සු පාරට බස්සල, අනවශ්‍ය විදයට මිනිස්සුවත් අඩංගොට අරගන මේ රට හදන්න තියෙන එක තප්පරයක් අපි නාස්ති කරන අනං ඒ අපරාධයක්. ඒ ජාතික අපරාධයක්. මොකද මේ රට තියෙන්නේ තප්පරයක්වත් විනාශ කරන්න බැරි තැනක. හැබැයි. අපි ජනාධිපතිවරයාම මේ චෝදනාව අපි කරනකොට අපිට කියන්න තියෙන මේ එකකේ වගකීම අපිට බාරගන්න බෑ කියනෙ. එනිසා ඉතා පැහැදිලි. අපි ජනාජබති තුමාට කියනවා. මේ වෙලාව නාස්ති කරන්නේපා. ඒක කෞද කරන්නේ ජනාතිපතිතුමා නේ කරන්නේ වෙන ගැෙත කරන්නේ කියෙ පි දන්න බ තේක වගේ අ ක්ෂක ජපතු ම තියෙනවා පහදිලියම රට අනවශ්‍ය අරුදයකට නැවත පටලවමින් තියනවා මිනිස්සු නවත එලියට බසිමින් තියවා මිනිස්සු නවත නමවැනිදාවක් හොයමින් තියෙනවා නොමවෙනිදාව හොයන එක නවත්න්න නමවෙනිදා ලක්ක කරගන අත් අඩංගොට ගැනීම් කරනවා ඉරකුඩු දැමිම් කරනවා ලයිස්තු හදලා තරජනය කරවා. මේක්‍රියාවල ඇතුළේ මහජනතාවත් එක් සැබෑ සම්බන්ධතාවයක් රටේ ආණ්ඩු කරනයට ලැබෙන්නේ නැෑ. එනිසා හොය ජාතික ආණ්ඩුහදනේවා සර්ව පපාචික ආණ්ඩුහදනේවා ඒ ආණ්ඩු හදලා බලාපොරොත්වවෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සාමයනක් මිනිස්සුන්ගේ කතුවීමමක් මිනිස්සුන්ගේ බද්ධවීමනං. බදධවීමට අනිවාර්රම සභාගියවුතු කණඩායමක් තමයි මේ පරිවර්තන ඉල්ලපු මේ රටේ මජනතාව ඒ පරිවර්තන ඉල්ලපු මජනතාව සම්බන්ධ වෙන විදිහ තමයි මහජන සභාවක් ඇතුළේ මේ රටේ මහජනතාව සම්බන්ධ කරගන්නට නීතිනකූල තත්යක් අදනයක ඒම නැතුව සර්වපක්ෂික ආණඩුව අදනවා කියලා යාලුව ටිකක් ගෙනල්ලා ඒයට ඇමති උත්තන තුරු දීලා ඇමති මණ්ඩලේ හැටක් හඇත්තාවක් කරලා උපදේශකෝ සියත් දෙසීයක් කරලා තවත අධ්‍යක්ෂ ජනරාල්වරුම් පහලුවවද්දාසසි අද්දාගෙන මේ අයට ආය පඩිගවන වැඩක් නම් මේ හදන්නේ ඒ මේ රට හදන වැඩේ නෙවේ කියන එක අපි ඉතා පැහැදිලිව ජනාධිපති රනිල් වික්‍රමසිංක මහත්මයට කියනවා. අපි කිව්වා අපි බලාපොත්තු වවා ඉක්ම පරිවර්තනය. ලට පො ල්. ඔ පැලියෝම මේ පත්තරේදානකොට පොඩි වෙනසක් කරලා තියෙනවා එක තමයි අපි අරගලකරුවන්ට නෙවෙයි පොදුසමාවක් ඉල්ලන්නේ අපිට හැකියාවක් තියනව අවශ්‍ය නම් සලකළ බලන්න ආණඩුවට පොදු සමාවක් දෙන්න පුළුවන්ද බැරිද කියෙන කාරණාව. ආණ්ඩුවට පොදු සමාවක් දෙන්න පුළුවන් අවම වශෙන් අපි ඒ කාරණාවයේ ඉදිරිපත් කර. රනිල් වික්‍රමසිංහ ජනාධීපතිවරයා ජනාධිපති පුටුවේ ඉඳගන්න. දවස වෙන තුරු. මේරටේ මිනිස්සු කරපු අරගලය අනිමාරය නීති අනු කූල බවක් එමනත් තන් සුජාත බවක් ඒ අරගලය ඉතාම සාධාරණ එකක් බව ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහත්මයට පිළිගන්න වෙනවා. මොකද අපි ජනාජිපති මන්දිරයට ඇතුල්ලනක නීතිවිෝධ නං. ජධ න්දිරයට ඇතුල් වෙච්ච හිදා, ගෝටාපේ රජ පක්ෂ ජනාධපතිවර ඒඉත්වෙලා යනවා ඒ වත්වෙලා යනහිද තමයි ජනාතිපති රනිල්විික්‍රම සිහ මදිරයට ඇතුල ට ඉඳගන්න නි අපි පැදිලියොම කියනවා. අපිට ආණ්ඩුවට පොදුසමාවක් දීම පිළිබඳව සලකා බලන්න පුළුවන් ඉතා පැහැදිලිව අඩුමකර තරමේ ජනාධපති රනිල් වික්‍රම සිංහ පුටුව ඉඳ ගන්න දස වෙනකං මේ අරගලය නි්‍යානුකූල ඒගේම අරගලය මේ රටේ පරිවර්තය සඳහා ඉදිරිපත් කරපු සුජාත වැඩක් කියන එක පිළිගන්නට මේ රජයේ සූදානම්. ඒම නැතුව? අරගලය විසින් ඇතිකරපු තත්වන් හමගේ පුටුව ඉඳගත්ත නිල් වික්‍රමසිංහ එතන හ පැත්තරක හිල්ල කියෙනවනං අරගලය වැරදී කියලා අපි පැහැදිියම කියෙනවා ඒ අරගලය වින් ඒ පුටුව ඉඳගත්ත තනතුරේ ඉදගත්ත ජනාජපතිතුමාගේ ඉඳගනනිල්ලත් වැරදි කොද අපි ජනාජපති මන්දිරයට මේ අරගකාවය ඇතුළ වෙච්චහින්දතම ගොටාවේ රජපක්ස ගිය ගොටාබ රාජ පක් ගිය හිද තමයි රනිල් වික්‍රමසිං එත ඉදගත්ත එෙසම පොදු සමාව අරගලකාරයන්ට නෙවෙයි අපි ඉල්ලන්නේ අරගලය විසින් පොදු සමාවක් ලබාදීමම පිළිබඳව ස කළ බලන්න පුළුවන් අන්න ඒ අතාර්ථය මේ රටේ හාණ්ඩුුවල් සහ ජනාධිපතිවරත් පිළිගන්නවනන් නිසා අප ඉතා පැහැදිලිිය කියනවා. අරගලය නිසා තමයි මේ පරිවර්තනය වනේ. අරගලය නිසාතමයි ජනාධිපතිතුමා පුටුව යිදගත්තේ ඒ පුටුවයි නීතියනුකූලනම් ඒ පුටුව යිද ගැනීම සාධාරණනං අරගලය අත්ති්‍යය සාධාරණයි. ඒක නීතියනුකූල වරදක් බවට පරිවර්තනය කරන්න බෑ. එනිසා ඒ අරගලය කරනකොට අපි කිසියම් කෙනෙක්. හිතාමතාම පොදුදේපලට හනි කරනං කිසියම් කෙනෙක් හිතාමතාම හොරකං කරානං කිසියම් කෙනෙක් හිතාමතා ගේෙවා ගි තිබන ර ලික්ට ම්සිං මහත්මගේ ගිනිති ැබීමම පිබඳව අපි විරුද්ධ වුණේ නෑැකිලවගේෙනවා අප ඉතා පැහැදිලි ඒ එක හිලා දෙැක්ක මහජනන් සභවිදියට ප්‍රෘති සාකච්ඡාවක් වඩ පතිබිලාියකට ඒ හිලාදැක්ක අපි ඒ ක්‍රියාවල අනුමත කරන්නේ නෑ නමුත් අරගලය සිදු කරනකොට පාරතියන බැරිියර එකක් කඩනඒ නීති අනුකූල වරදක් වනත් ඒ බැියර එක කඩපුහින්ද තමයි ඒ ජනාජපතිමන්දිරයට ඇතුළු ජනාතිපති මන්දිරේ වහලාතියන ගේ්ටු අරිනෙ එක වැරදි තමයි. හැබැ ඒක ඇරිිය නැත්තං. රජක්ෂන්නන රනිල්විකරසි එන්නෙත්න නිසා මේ වරදවල් පටල වගන්න එපා අපි කිසිසේත්ම හොරුවෙනුවෙන් මංකොල්ලකාරය වෙනුවෙන් ඒවගේම මේ රටේ පොදුදේපල හානිකරපු කඩාක්පල් කාරීං වෙනුවෙන් පෙනි හිටින්නේ නෑ නමුත් මේ අරගලය සිදු කිරීමේදී සිද්ධ කළයුතුකාරනාාටිකක් තිබා දැන් ජෝසප ස්ටාලින් සෝදරය වත්තඩන්ගොට රතයනෙ ඒ අරගලයේ කොට සක්විදිහට ඒවාගේ මේ ෘතිය සමති නායකත්තඩන් ගොට අරන්තියන්නේ ඒ අරගල කොටසක්විදිහයට. එතකොට මේ අවිහිංසාවාදෝ මේ අර ල මෙහෙවන්න ඒ අරගලේ හිටපු කණ්ඩාම ඉතා මහන්සි වුණ. වෘතිය සමති ඉතා මහන්සි වුුණ. සිමිල් සංවිධානනිතා මහන්සි වුුණ. ලක්ෂයක් පනද්දාහක්. ජනාජපති බන්දිරයට ඇතුල්ලනකොට ඒ ජනාතිපති බන්දිරේ අත හැප්පිලා වීදුරුවක් ඇඩිනෙක ඒ ජනාධපති බන්දිරේ සුරුසුරු රපයාාරකක්කෙනක මේක මේ මහලක නීතියනු කුලවර දක් නෙවෙ. ඉඩ වඩ හා ඕනතරම් මේ රට ජාධිපතියේ පුටුවේ ඉඳගන කරලා තියන. හැබැයි. අපි පිළි ගන්නවා කවුවාරිෙනෙක් ඕනකම මො හරි ැඩුුවන කුරරි ඕනක පින් හොරකන් කරන්න ඒවට දන්වන්දදිීම ගැන අපේ ප්‍රශ්නයක් නෑ හැ ඒ පැහැදිලියෙනවා මේ නීතිය සලකනකොට මේ නීතිය ඇතුලේ. අපි පරිවර්තන කල තියන වරගලය ඇතුළේ නිසා සතම ජනාධපත්තුමා පුට ගත්තේ එනිසා ගේටවක් කරගෙන ගියානම් බැියර එකක් කඩාගෙන ියයානන් ඒ නිති්‍ය අනුකුල වරදක් වුණනාාට ඒක සාධාරණ වරදක් ජනාධිපතිවරයාාව අපි පිළිගන්නවන ඒක සාධාරණ ීතියනකූ තත්වය නිසාම මෙ පටලගන්න එපා අපි හොරුලකිින් න්නෙත් නෑ මංකොල්ලකාරයව රකින්නෙත් නෑ. අපි සමාවඉල්ලන්නෙ නෑ හැබැයි අපි ලෑස්ති මේ තත්ව යටතේ මේ රට හැදීම සඳහා. යම් කිසි සමාවක් මෙන්න මේ කියන කාරණවන්නෙක්. ැന දැනගන්න ක්ෙര අප സ്क्ाइब රන්න. വीडිය വട ाइයි කරන්න मे ediyor කරන්න ശാ කරන්න තത කර पा.